හයි බුවන්, කතා කරන පොත් එක්කයි අපි අදත් කතා කරන්නේ. අද කතා කරනවා තවත් සුවිශේෂී කෘතියක් පිළිබඳව. හැබැයි මේක මේ අද ඊයට විශේෂිත කෘතියක් නෙමෙයි. මීට අවුරුදු ගණනාවකට පෙර මේ මා අද කතා කරන මේ කෘතිය තීරු ලිපි සංග්‍රහයක් විදිහට පළ වෙනවා. අපි ඒකේ ඉතිහාසයත් කතා කරමු. ඒ එක්කම මේ කෘතිය සමහර විට මේ වන විට අපේ ලංකාවේ පාඨකයෝ බොහෝ දෙනෙක් කියවලා අවසන් කරලා ඇති. මොකද මීට වසර ගණනාවකට කලින් තමයි මේ කෘතිය අපේ පාඨකින් අතර පත් වෙන්නේ. හැබැයි මගේ අතේ තියෙන්නේ අලුතෙන්ම මුද්‍රණය වෙච්ච මේ කෘතියක්, දුවකගේ කඳුළු. දුවකගේ කඳුළු මේ කෘතිය නිර්මාණය කරන්නේ රුචිරා සුරංගීද අල්විස්. දැන් මේ නම කිව්වහම, මේ දිග නම කිව්වහම කෙනෙකුට එකපාරටම ඔළුවට එන්නේ. හැබැයි සුරංගීද අල්විස් කියලා කිව්වහම නම් බොහෝ දෙනෙකුගේ මතකය අලුත් වෙයි. අපිට කාලයක් හිටියා අපේ ලංකාවේ බොහොම ප්‍රවීණ නිවේදකයෝ. දැනටත් ඉන්නවා, සමහරවල් නිවේදන කටයුතු කරන්නේ නැහැ. නමුත් අපිට අහිමි වෙච්ච, අපිට තවමත් ඉගෙන ගන්න ඒ හඬවල් පිළිබඳ, හඬ පෞරුෂය පිළිබඳව අදටත් ඉගෙන ගන්න පුළුවන් අපාතර නැති නිවේදකයෝ ඉන්නවා. ඒ අතරේ මම බොහෝ ආදරය කරපු කෙනෙක් තමයි ප්‍රේමකීර්ති අල්විස් මහතා. ඉතින් ඔහුගේ හඬ, ඔහුගේ හඬ පෞරුෂය මා උඩා කාලේ දැකලා තියෙනවා. ඉතින් අද කතා කරන්නේ ප්‍රේමකීර්ති අල්විස් ගැන නෙවෙයි, ඇගේ දියණිය පිළිබඳ. ඇගේ දියණියගේ හඬටත් මා ආදරය කළා. මොකද මේ සුරංගිගේ හඬට අපි ආදරය කළේ මීට අවුරුදු ගණනාවකට කලින්. ඇගේ හඬ මේ වෙනකොට අපිට ගුවන් විදුලිය හඬ නැහැ. නමුත් මේ අද කතා කරන්නේ ඇගේ හඬ ගැන නෙමේ, ඇගේ ලිවීමේ කලාව ගැන. ආයුබෝවන් සුරංගි. මට තව හුඟක් දේවල් මේ වැඩසටහනේ ඔබ ගැන කියන්න පුළුවන්. හැබැයි එතකොට මේ ඔබට කතා කරන්න ඉඩක් නැති වෙනවා. මොකද මම අපි දෙන්න මන් දන්නවා මේ සම වයසේ. හැබැයි මම මාධ්‍ය ශේෂ්ත්‍රයට එන්න කලින් ඔබ මාධ්‍ය ශේෂ්ත්‍රය අතපත ගාලා හැම දෙයක්ම ඉගෙන ගත්තු කෙනෙක්. හැබැයි ඔබේ හඬ උපයෝගි කරගෙන අපි බොහෝ දේවල් ඉගෙන ගත්තා ඒ කාලෙදි. ඒක මතක් කරන්නට ඕනේ අපි දෙන එකම වයසේ හිටියට. මං කැමති පුංචි කාලේ ඉඳලා පවුල් පසුබ මෙහෙම වුණාට ඔබ ස්වාධීනව ලියන්න පුළුවන් කෙනෙක් කියන එක ඔබට දැනුනේ කවද ඉඳලාද? එහෙම සඳහන් පුංචි කාලේ ඉඳලා ලියන්න පුළුවන්කම තිබ්බා. ඒ කියන්නේ ඇතර පරිසරයෙන්ම ඒ දේවල් ලැබිලා තිබ්බා අපිට. මොකද තාත්තා ගීත ලියනවා සමහරලාට ගෙදර ඇවිල්ලා ඒක දැකලා තිබ්බා. එතකොට අම්මා ගොඩක් වෙලාවට වැඩසටහන් වලට සූදානම් වෙනවා දැක්කා. ඇයත් ගීත ලියනවා, ගීත රචකාවියක්. ඉතින් ඇතර ගෙදර ගොඩක් වෙලාවට මේසට වෙලා වැඩ කරන අම්මා දැකලා තියෙනවා මං. ඉතින් ඒක ඒ නිසා අමුතු දෙයක් වුණේ නැහැ. අපිත් කොලයක් අහුවෙච්ච ගමන් මොන මොනා හරි ඕකේ ලියනවා. ඉතින් ලියලා ගිහලා අම්මට පෙන්වුවාම අම්මා ඇත්තටම ලස්සන නම් හරි ලස්සනයි දුවේ කියලා කියලා තියෙන අවස්ථා තිබ්බා. ඉතින් ඒ හින්දා මොනවා හරි ලියන්න පුළුවන් කියන හැකියාව අඳුනගෙන තිබ්බා මම. ඉතින් දැන් ගොඩක් වෙලාට අම්මා තාත්තට පුළුවන් වුණාට ඒක මේ දරුවන්ටත් එහෙමම බලපායි කියලා හිතන්න බෑ. හැබැයි ඔබට ඒ වාසනා ශක්තිය තිබුණා. මං හිතන අවසන්ටි එහෙම තියෙන්න ඇති කියලා. මොකද දෙන්නටම හැකියාව තියෙන හින්දා ජානමය වශයෙන් පොඩ්ඩක් හරි මට තියෙන්න ඕනි කියලා මං හිතනවා. ඉතින් ඒ හැකියාව මේකේ ප්‍රතිඵලයක් තමයි. ලියලා තියෙන එක පොතයි. හැබැයි ඒ පොත හරි වටිනවා. දුවකගේ කඳුළු මේකේ සඳහන් වෙලා තියෙනවා, මේ ඔබ යුවතියක් වන දින මම පස් ගොඩක් පමණි දුවේ. එය පාගන්න. මේක මේ ප්‍රේමකීර්ති අල්විස් මහත්මයා ගේ වැකියක්. එතකොට මේක ඔබ බොහොම ආදරෙන් මේ වැකිය ඔබ මේ පොතට ඇතුළත් කරලා තියෙනවා. ඒ අතරේදී මේ පොතට මෙන්න මෙහෙම දෙයක් ලියලා තියෙනවා ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතවුදෙහෙට්ටි මහත්මයා. සුරංගීට දුක හිතුණා. අකුරු පේලියක් පත්තිරු මතට කඩා වැටුණා. අකුරු පේලි මත ඇහැ යවනා අපටත් ඒ දුක දැනුණා. ජීවිතය නම් මේ යැයි සිතුණා. සුරංගි, මේ කෘතියට පාදක කරගන්නේ ඔබේම අත්දැකීම. මං කැමති කතා කරන්න. මොකද මේ පොතේ කතන්දර මම කියවලා තියෙනවා. නමුත් අපි නොකියූ අපේ පාඨකින්ටත් යමක් දැනගන්න අපි කතා කරමු. වසන්ති, මෙහෙමයි, දැන් ඔහොම දෙයක් ලියන්න කියලා මගේ කිසි අදහසක් කවදාවත් තිබ්බේ නැහැ. නමුත් අර මම මාධ්‍ය ශාස්ත්‍රයෙන් සමුවරගෙන, කලාවෙන් සමුවරගෙන ගියාට පස්සේ රිද්ම පුවත්පතේ සමන් ප්‍රියංකර නම්නිගේ මහතා තමයි මට ආරාධනා කළේ මොනවා හරි දෙයක් මාධ්‍ය වෙනුවෙන්, ශාස්ත්‍රය වෙනුවෙන් කරන්න, මේ ඈත් වෙලා ඉන්න එපා මේ දේවල් වලින් කියලා. ඉතින් ඒ නිසාම
ඔහුගේ බලකිරීමක් ඇතරම ආරාධනාවකටත් වැඩි දිගින් දිගටම කිව්වා මොනවා හරි ලියන්න පුවත්පතට මොනවා හරි ලියන්න කියලා. ඉතින් එතෙන්දී තමයි එක එක මාතෘකා යෝජනා කරා ඔහු මේක මෙහෙම මෙහෙම දේවල් ලියන්න කියලා. නමුත් මට හිත ගිය එක මාතෘකාවක්වත් තිබ්බේ නැහැ අතරේ. ඊට පස්සේ මේ එයා කිව්වා දෙමව්පියන්ගේ හැලහැප්පීම් හමුවේ අසරණ වෙන දරුවන් ගැන යමක් ලියමු කියලා. ඉතින් මට හිතුණා මේ එතකොට මේ තුළ මට යමක් ලියන්න තියෙනවා, මට බොහොම සමීපයි මේ මාතෘකාව. ඒ නිසා මම හිතුවා මම ලියන්නම් මේ දේ කියලා. ඉතින් මට වෙන දරුවන්ගේ අත්දැකීම් ඇත්තට වසන්ති එතනදී ගන්න උවමනා වුණේ නැහැ. මගේ ආත්ම ප්‍රකාශනයක් විදිහට මට මේක ලියන්න පුළුවන්කම තියෙනවා කියලා මට හිතුණා. ඉතින් ඒ නිසා මම බොහොම කැමැත්තෙන් ඒක බාර අරගෙන රිද්ම පුවත්පතට ලිව්වා. කොයි කාලෙද කියලා අපි සඳහන් කළා? මම හිතන්නේ මේක ලිව්වේ 2000 වසර වෙනකොට වගේ, 2000 2001 වගේ වසර වලයි. දැන් මේ වෙනකොට අපි මේ අවුරුදු ගණනාවක් පහු කරලා ඇවිල්ලා. හැබැයි මේක මීට කලින් මේ කෘතියක් විදිහට මුද්‍රණය වෙනවා. ඔව්, මේ 2003 හරි 2002 වසරේ තමයි මම හිතන්නේ වෙනත් ප්‍රකාශන ආයතනයකින් මේක පළමු මුද්‍රණය සිද්ධ වෙනවා. ඔව්, දැන් දෙවන වතාවට තමයි මේ මුද්‍රණය නිකුත් වන්නේ 2016 දී නැවත ගුණසේන ප්‍රකාශනයක් විදිහට. මම කැමතියි දැනගන්න දැන් අපි ඔබ බොහොම විවෘතව කතා කරලා තියෙනවා මේ පොතේ තිබෙන සමහර කතන්දරවලදී. අපිට දැනෙච්ච දේ තමයි ඇයි දෙමව්පියන්ගෙන් දරුවන් මේ විදිහට වෙන් වෙන්නේ. එතකොට දරුවන්ට කොයිතරම් දුරට මේක දැනෙනවද සහ ඔවුන්ගේ මානසික කම්පණය උඩ ඔවුන්ට කොයිතරම් පසුබෑමක් ඇති වෙනවද කියලා. මම කැමතියි කතා කරන්න. මොකද අපි එදා සමාජයට වඩා අද සමාජය හුඟක් වෙනස්. විවාහය කියන දේත් අද බොහොම සුළුකොට දකින අවස්ථාවක්. නමුත් අපිට තේරිච්ච දේ තමයි මේ කෘතිය කියන සමහර අවස්ථාවන් වලදී මේ මව සහ පියා එකට ඉන්න කොච්චර වැරවැයමක් අරගෙන තියෙනවද? එය නොහැකි වූ තැන යම් යම් හේතු සාධක සාධාරණ හෝ අසාධාරණ හෝ වෙන් වෙලා තියෙනවා. ඒ තුළින් මේ සුරංගීට වෙච්ච මානසික කම්පනය. මං කැමති ඒක අද සමාජයට පොඩ්ඩක් ගලපලා කතා කරන්න. අද සමාජයේ ඇත්තටම වසන්ත කිව්වා වගේ මේ දික්කසාදේ කියන දේ ඉතාමත්ම සුළු දෙයක්. මේ විවාහ වුණා, මේ දික්කසාද වුණා, බොහොම සුළු දෙයක්. විවාහ වෙන ඉක්මනටම දික්කසාද වීම ඉක්මනට දික්කසාදය සිද්ධ වෙලා තියෙනවා. අද නම් ඇත්තටම ඒක සුලභ මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ වුණාට අපි ගත කරපු අපේ ළමා කාලයේදී දික්කසාදේ කියන දේ චුට්ටක් මේ කතා කරන්න අකමැති, නිකන් සමාජයේ කොන් කරන මාතෘකාවක් බවට තමයි පත් වෙලා තිබ්බේ ඇත්තටම කියනකොට. ඉතින් ඇත්තටම ඒ නිසා තමයි මම ගොඩාක් වෙලාවට සමාජයේ සමහර තැන්වලදී ලොකු හැලහැප්පීම් වලට, අභාග්‍ය සම්පන්න සිදුවීම් වලට මට මුණ දෙන්න සිද්ධ වුණා මේ දෙමව්පියන්ගේ දික්කසාදේ. ඉතින් ඒක මට හිතෙනවා ඇත්තටම මම ඒ තුලයි ලිව්වේ. මම දැන් මට හිතෙනවා දැන් වර්තමානයේ දරුවෝ මීට වැඩිය වෙනස් විදිහකට මේක දකින්නවද කියන්නේ මම දන්නේ නැහැ. හැබැයි මම හිටපු මම ඒ හැදුණු වැඩුණු ඒ පරිසරයේ තිබිච්ච ඒ දෙමව්පියන්ගේ හැලහැප්පීම් නිසා මම විඳ වේදනාව තමයි දුවකගේ ඇසින් මේ ඔය කෘතියට ඇතුළත් කළේ. හොඳයි. ඒ එක්කම හැබැයි සුරංගීට මේ පියාගේ සෙනෙහස ලැබෙනවා. ඒ යම් යම් අවස්ථාවන් වලදී ලැබෙනකොට සහ යම් යම් අවස්ථාවන් වලදී ඒ චුට්ටක් එහාට මෙහාට ඒ සෙනෙහස අඩු වෙනවා වගේ දෙන්නකොටත් ඔබේ හිතට දැනෙන දේවලුත් මේක ලියලා තියෙනවා. අපි ඒ ගැන ටිකක් කතා කරමු කෙටි විරාමයක් අරගෙන. හොඳයි, විරාමයෙන් පසුව නැවතත් සම්බන්ධ වන්නේ කතා කරන පොත් එක්කයි. යුවතියකගේ කඳුළු මේ සුරංගි දල්විස් මහත්මියගේ. අපි මේ කෘතිය පිළිබඳවයි අපි කතා කරමින් සිටියේ. සුරංගිගේ එකම සහ දැනට තියෙන දැනට අපිට මං හිතනවා අපි බලාපොරොත්තු වෙන අඩුම තරමින් මේ නිර්මාණ දකිනකොට අපි මේ නිර්මාණවල මේ අගය ඇයට කියනකොට අපි අවංකවම කියනකොටවත් හිතේ උපදී කියලා තව නිර්මාණයක් මම කළ යුතුයි, මේවා කියවපු අය මගේ මේවා ඉල්ලනවා කියලා හිතේ කියලා මම විශ්වාස කරනවා. මං කැමතියි සුරංගි ඔබේ පියත් එක්ක ගත කරපු දැන් වෙන් වෙලා හිටියත් මම දන්නේ මේ පොත කියවුවහම මට තේරුණේ මොකද්ද මේ වෙන් වෙන්න හේතුව, ඇයි මෙහෙම වුණේ, එහෙම විය යුතුද, විය යුතු තුන් දෙනෙක් නෙමෙයි මේ ඉන්නේ කියන කාරණා තමයි මට දැනුනේ. මං කැමති දැන් එහෙම වුණා වුණත් තාත්තා ඔබේ පියා යම් යම් අවස්ථාවන්දී නිවසට එනකොට ඒ තිබ්බ අත්දැකීම් එක ඔබේ මතකයේ ගැන අපේ සමාජයට මෙතෙන්ට නොකියුණු දේවලුත් තියෙනට ඇති.
නෑ වසන්තේ නොකියු දේවල් නැහැ. බොහෝ අභාග්‍ය සම්පන්න සිදුවීම් මැරෙන්න මම සමහර ඒවාත්‍රම ලියන්න බෑ වසන්තේ. මොකද මේකේ චරිත ගෙවෙන්නේ සැබෑ චරිත එක්ක මම මේ පොත ලියවෙන්නේ. ඉතින් එතෙන්දී මම පරිස්සම් වෙන්න ඕනේ අයට අවමානයක් නොවෙන්න කතාව ගලාගෙන යන්න සලස්සන්න. ඉතින් ඒ නිසා එහෙම මේ මට කියන්නේ මේ අර නොලිවෙච්ච කිසිම කතන්දරයක් නැහැ. සියලු දේ ලියලා තියෙන්නේ අභාග්‍ය සම්පන්න සිදුවීම් ඇරෙන්නට. හොඳයි. එක කතාවක තියෙනවා මේ ඔබ යනවා නැන්දලා ගෙදර. එතකොට ඒ නැන්දලා ගෙදර යනකොට ගිහිල්ලා දැන් ඔබ යන්නේ මව ඔබට ඔබව තනි කරලා දාලා යන්න ඔබට තිබෙන දුක සහ මවට තිබෙන දුක ඒ දෙකත් එක්කම යනවා. හැබැයි මේ අවසානයේදී දැන් තාත්තා ඔබ බලාපොරොත්තු වෙන තාත්තා දැන් එහෙම දුරක කියලා එනකොට කතා කරයි කියයි මොනවා හරි ඔබ ගැන හොයයි කියලා. නමුත් ඒ අපේක්ෂා බංගත්වයක් ඇති වෙන ඔබට තාත්තා මං ගැන හෙව්වෙ නැහැ කියලා. හැබැයි අවසානයේදී තාත්තා එකගෙන යන්න එනවා. මොකද අම්මා වැළපෙනවා ගෙදර. දැන් ඒ වැනි අත්දැකීම් තියෙනකොට ඔබට මේ තාත්තයි අම්මයි ගැන මොන වගේද හැඟීමක් ඇති වෙන්නේ? මම දන්න කාලේ ඉඳලා වසන්ති ඇතරම මවයි පය දෙන්නම වෙන් වෙලා ජීවත් වුණේ. ඉතින් මම හැමදාම හිතපු දෙයක් තමයි කවදා හරි දවසක තාත්තා අපේ ගෙදර ඇවිල්ලා නවතී කියන හැඟීම තමයි මගේ හිතේ තිබ්බේ. ඉතින් මං ඒ ගැන තමයි හීන දැක්කේ. ඇත්තටම කවදා හරි දවසක මේ දෙන්න එකතු වෙයි. මොකද ඇත්තටම ඒ ආදරය තිබ්බා ඒ දෙන්න ගාව. මොකද මම දැක්කේ නැහැ ඒ දෙන්න වෛර කරා කිසිම විදිහකින්. ඒ වෛරය මට ඉගෙනුවෙත් නැහැ. කියන්නේ සමහර වෙලාවට ඇත්තටම වසන්ති කියන්නේ දික්කසාද වෙච්ච යුවලවල් නැත්තම් කියනවා මේ තාත්තා නිසා තමයි මේ දේ සිද්ධ වුනේ. මේක හොඳම උදාහරණයක් තියෙන මේ අඹ අච්චාරු හදපු එක. ඔව්. අම්මා නිසා තමයි මේ විවාහයේ දරායාමට චෝදනා එල්ල කරගන්නවා. නමුත් කියන්න ඕනේ වසන්ති මගේ අම්මත් තාත්තත් දෙන්නම එහෙම චෝදනා කවදාවත් මට කියලා මට හිතේ වෛරයක් ඇති කරේ නැහැ. තාත්තා ඇති කරෙත් නැහැ අම්මා ගැන. අම්මා ඇති කරෙත් නැහැ තාත්තා ගැන වෛරයක් හිතන්නේ කියලා. ඉතින් ඒ නිසා මං හිතුවා කවදා හරි දවසක දෙන්න ඇත්තටම නැවත වතාවක් එකතු වෙයි කියන හීනේ මගේ හිතේ තිබ්බා. මම හැබැයි කියන්න ගියේ නෑ දෙන්නෙන් එක්කෙනෙකුටවත් එහෙම දැන් අහන්න මම කෙලින් මේ කාලේ අපිට එහෙම ශක්තියක් තිබුණෙත් නැහැ. ඉතින් මං හිතුවා දෙන්න හැමදාම කවදා හරි දවසක එකතු වෙයි කියන හීනේ තමයි මම හිටියේ. හොඳයි. අපිට ප්‍රේමකිද්දල් විස්මහත්මයා අපිට නැති වෙනකොට අපි ඔබේ පියා විතරක් නෙමෙයි අපිට ජාතිය තිබුණු සම්පතක් නැතුන්ට ඔබේ වයසත් එක්ක ඒ මතකය මට අවුරුදු 16ක් වසන්ති. හොඳයි. සමහරට ඊට වඩා ලොකු කාලයක බොහොම දැනුම් තේරුම් තියෙන කාලෙක නම් සමහරට මේ පරිසරය සමිට වඩා හුඟක් වෙනස් වෙන්නත් ඉඩ තිබුණා. ඔව්. බබෝ විට එහෙම වෙන්න ඉඩ තිබුණා. හොඳයි. නමුත් ඔහු අද අප අතර නැති වුණත් හැමදාමත් අපි ඔහු මතක් කරනවා. මොකද අපිට එක්තරා විදිහක මම දැකලා නැහැ සැබෑවට ඔහු මුණ ගැහිලා නැහැ කතා කළා නැහැ. හැබැයි අපි ඒ කාලේදී රූපවාහිනී නරඹනකොට අපේ ජීවිතේ පතාක යෝධයෙක් මාධ්‍යවේදියෙක් විදිහට ප්‍රවීණ මාධ්‍යවේදියෙක් විදිහට අපි දැක්කේ. මුළු රටක්ම ආදරය කරපු කෙනෙක් විදිහට ඔබේ මව සහ පියා මව තවමත් මගේ දැන් මවට තවමත් ආදරේ හැමෝම. ඒ ගැන ඔබට දෙන හැඟීම් මොකක්ද? ඔබ සමහරට පුංචි කාලේ ඇත එල්ල ඔබට අම්මයි තාත්තයි වෙන්න පුළුවන්. හැබැයි රටක් ආදරය කරන දෙන්නෙක් ඒ දෙන්න. වසන්ති මෙහෙම ඇතර මේ ඒ වගේ දෙදෙනෙකුගේ දියණියක් වෙන්න ලැබීම මම හිතන්නේ මම පෙර කරපු වාසනාවක් කුසලයක් කියලා මම හිතනවා. නමුත් අර මට තියෙන එකම දුක ඒ දෙදෙනාගේ සෙනෙහස මට එකම වහලක් යටදී ලබන්නට පින නැතිවීම තමයි. හොඳයි. කෙසේ වෙතත් මම විශ්වාස කරනවා ඔබ අතින් මේ සැබෑ ජීවිතයේ යම් යම් දේවල් ලියුණාට නිර්මාණකරණයේදී තව තව බොහෝ දේවල් ඔබ අතින් ලියවේ කියලා. දැන් මේ වෙනකොට ඔබ මාධ්‍ය ක්ෂේත්‍රයෙන් සම්පූර්ණයෙන් බැහැර වෙලා ඉන්නේ. ඔව්. කිසිම ආකාරයකින් සම්බන්ධතාවයක් ඇති කරගන්න කැමැත්තක් නැහැ. නැහැ, කැමැත්තක් නැහැ. හොඳයි. අපි ඉතින් ඒ කාලේ මේ විශේෂයෙන්ම ගුවන් විදුලියේදී ඔබේ හඬ අහනකොට ඉතින් අපිට දැනුනේ ඉතින් ඒත් ප්‍රේමකීර්තිදල්ලිස් වගේම ඒ වගේම දයදල්ලිස් මහත්මිය වගේම තවමත් අයගේ හඬ හරි සොඳුරුයි. ඉතින් මේ දුවත් ඉන්නවනේ ඒකටම හරියන්න කියලා. නමුත් අද වෙනකොට ඔබේ වටිනාකම
ඔබලාගේ ඉතුරු කරගෙන බනිත් අයට දෙන්න සූදානම් නැහැ. කොහොමුණත් මං හිතන්නේ දරුව හදාගෙන ඒ වැඩ කටයුතු කරගෙන මේ බොහොම මේ සොඳුරු පවුල් ජීවිතයක් එක්ක තමයි ඔබ ජීවිතය ගෙවන්නේ. කෙසේ වෙතත් අපි විශ්වාස කරන ඔබෙන් තව නිර්මාණ වෙහිවේ කියලා. අද දවසේ අපේ මේ වැඩසටහනට පැමිණියාට ඔබට බොහොම ස්තුතියි. නුවර ඉඳලා දුර බැහැර ඉඳලා කෙසේ හෝ අපට ගෙන්වා ගන්නට හැකියාවක් ලැබුණ ඔබව මට හිතුනේ නැහැ කවදාකවත් මේ විදිහට ඔබව දැකලා කතා බහ කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා. ඉතින් ඒ වාසනාවත් මට ලැබුණා. ඒ එක්කම අපි අද දවසේ වැඩසටහනට සමුදෙන ගමන්ම අවසානයේදී මට කියන්න දූදරු සම්බන්ධතාවය අතර දැන් ඔබ මව. ඒ නිසා මම කැමතියි අපේ දෙමව්පියන්ට අපේ ඊළඟ පරම්පරාවට උපදෙසක් ලබා දෙන්න. ඒ ගැන හිතලම තමයි වසන්ති මං ඔය පොත ලියුවේ. ඇත්තටම අනාගතේ දික්කසාද වෙන්න හිතන යුවලක් ඉන්නවනම් ඒ අයටත් නැවත වතාවක් යමක් එක පාරක් දෙපාරක් නෙමෙයි තුන් පාරක් ඒ ගැන දරුවන් වෙනුවෙන් හිතන්න කියන එක තමයි මම කිව්වේ. ඉතින් මමත් මවක් විදිහට මං හිතන්නේ මගේ ජීවිතෙත් මේ මාධ්‍ය ක්ෂේත්‍රයට එන්න තියෙන ඉඩකඩ හැම දෙයක්ම අහුරගෙන මමත් මේ ජීවිතය ගෙවන්නේ මම විඳ වේදනාව තවත් කෙනෙක්ට නොලැබෙන්න කියලා හිතාගෙනම තමයි. ඉතින් මං හිතනවා මට මේ ඉන්න ජීවිතය හොඳයි කියලා ඒතුළින්ම උපරිම ප්‍රමාණවත්. හොඳයි. මේ කෘතියේ පිදුම සුරංගේ පිදුම යොදලා තියෙන්නේ ආදරය වෙනුවෙන් සදාකාලික වේදනාවන් උරුම කරගත් මගේ අම්මාට සහ තාත්තාටයි. ඉතින් ඒකෙන්ම තේරෙනවා සුරංගේ තමන්ගේ අම්මට තාත්තට කොච්චර ආදරය කළාද කියලා. ඒ වගේම තමන්ගේ පවුල් ජීවිතයේදී එවැනි වරදක් නැවත සිදු නොවෙන්නට තමයි මං හිතන්නේ ඇය වගේ බලාගන්නේ. ඒක මං හිතන අපේ හැම පරම්පරාවකටම බොහොම හොඳ ආදර්ශයක්. ඒ ආදර්ශය සියල්ලම මේ පොතේ ගොනු කරලා තියෙනවා සුරංගේ. නිර්භයව නිර්ලෝභීව ඒ එක්කම බොහොම ඍජුව මේ පොත බොහොම මේ ආදරණීය සටහන් පෙළක් කෙනෙකුට කියවන්න ආදර්ශමත් කතා පෙළක්. ඉතින් සුරංගේ බොහොම ස්තුතියි අපේ මැදිරියට අද දවසේ ආවට. ඒ වගේම තවත් අලුත් නිර්මාණයක් බිහි වුණු තැන අපට දැනුම් දෙන්න අනිවාර්යෙන්ම අපි මේ මැදිරියේදී කතා බහ කරමු. අද කතා කරන පොත් වැඩසටහනට අපි සම්බන්ධ කරගත්තේ දුවකගේ කඳුළු කියන මේ නිර්මාණය බිහි කළ රුචිරා සුරංගේ දල්විස්. මට මේ රුචිරා කියන නම එච්චර ඇත්තටම හුරු නැහැ. සුරංගේ කියන නමින් තමයි අපි හැමෝම බොහොම ආදරණීයව ඇමතුවේ අයව. ඉතින් අපි සුරංගිට අද දවසේ සමුදෙන ගමන්ම කතා කරන පොත් වැඩසටහනින් සමුගෙන යනවා. සුබ දවසක් ඔබට.